පිහිනුම් ක්‍රීඩාවට අදාළ ජයග්‍රහණ රැසක් දිනා දුන්නු ක්‍රීඩකයින් ඉන්නවා. එවැනි ක්‍රීඩකෙක් අපි අද මැදිරියට කැඳවා ගත්තා. ඔවුන් කිසිවෙක් නෙවෙයි පහුගිය දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් 7ක් ලංකාවට දිනා දෙන්න සමත් වෙච්ච අකලංක. අකලංක අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන්. අකලංක මේ කොහොමද ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ? දැන් වයස අවුරුදු 20යි කිව්වා. එතකොට කොහොමද ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ සහ කොහොමද මේ පිහිනුම් ක්‍රීඩාවම ඔබගේ ප්‍රියතම ක්‍රීඩාව බවට පත් වෙන්නේ කියන එක මතක් කරලා අපි පටන් ගමු. පිහිනුම් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ අවුරුදු 5 වගේ. තාත්තා මගේ පොටෙන්ෂල් එක දැකලා කෝච් කෙනෙක්ට මාව යොමු කරා. ඊට පස්සේ මම අවුරුදු 7 ක්ලබ් මීට් එකක් කරා. ඒ ක්ලබ් මීට් එකේදී මම චැම්පියන් වෙන්න සමත් වුණා. හැබැයි ඒකේ ෂීල්ඩ් එක ගහලා තිබ්බා ඕල් අයිලන්ඩ් චැම්පියන් කියලා. ඊට පස්සේ ඕල් අයිලන්ඩ් මීට් එක කියලා මම ඒ මයින්ඩ් සෙට් එකෙන්ම මට පුළුවන් වුණා ඒ ඕල් අයිලන්ඩ් මීට් එක දිනන්න. ලංකාවේ ක්‍රීඩාවන් ගොඩක් තියෙනවනේ අකලංක. දැන් සාමාන්‍යයෙන් පිහිනුම් ක්‍රීඩාව කරන ක්‍රීඩකයෙකුට තව ඕනම ක්‍රීඩාවක් කරන්න පුළුවන් කියලා අපි කියනවා සාමාන්‍යයෙන්. මොකද දරා ගැනීමේ හැකියාව තියෙනවා, වේගය තියෙනවා, නම්‍යතාවය, උනගිතාව, මේ හැමදේම ඕනේ පිහිනුම් ක්‍රීඩාව කරන්න. ඔබ ඇයි පිහිනුම් වලට විතරක් වෙන්ුණේ? ඇයි වෙන ක්‍රීඩාවකට යන්නේ නැතුව මේකෙන් තමයි මගේ අනාගතේ තියෙන්නේ කියලා ඒ පොටෙන්ෂල් එක අඳුනගත්තේ කොහොමද? මොකද ගොඩක් දෙනා තමගේ පොටෙන්ෂල් එක තියෙන්නේ කොතනද කියලා අඳුනගන්නේ ගොඩක් පරක්කු වෙලා. හැබැයි ඔබ පිහිනුම් තමයි මගේ ගමන කියලා ඔබ වෙලාසෙනීම තීරණය කරනවා. ඇයි එහෙම තීරණයක් ගන්නෙ? තීරණය කරා කියන්නේ මම ඒක එම ඒ ක්‍රීඩාව කරනකොට මට කිසිම දාක්වත් නිකන් එපාවිල්ලක් එහෙම දැනුන්නේ නැහැ. ඒත් මං සමහර ක්‍රීඩා එහෙම මම ග්‍රේඩ් 8 එකේදී මං ක්‍රිකට් ගහන්න ගත්තා. ක්‍රිකට් ගහන්න අරන් ඊට පස්සේ මට එතරම් ඒක මට මං කැමති. ඒත් මට අර මගේ පැෂන් එක උනේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒ වුණත් ස්විමින් කරද්දී මට දැනෙන්නේ නැහැ මං ක්‍රීඩාවක් කරනවා කියලා. මම ඒකට වෙහෙසෙනවා. ඒත් මං ඒකත් එක්කම මගේ ජීවිතේ ගලාගෙන යනවා. ඉතින් මං හිතන්නේ අපි දෙයක් කරනවා අපි කැමති දෙයක්. Part of life වෙනවා. Part of life. අනිවාර්යෙන්. ඉතින් මට ඒ වගේ ස්විමින් දැනුණ පොඩි කාලේ ඉඳන් මට කිසිම නිකන් අමතර දෙයක් විදිහට දැනුන්නේ නැහැ. මගේ ජීවිතේ වගේ දැනුනේ. ඉතින් ඒකෙන් මං පිහිනුම් ක්‍රීඩාව මගේ ක්‍රීඩාව බවට පත් කරගත්තා. හොඳයි. අකලංක දැන් ඔබ අවුරුදු 20ක් වෙනකොට සාග් පදක්කම් 7ක හිමිකාරෙක් බවට පත් වෙලා තියෙනවා. ඔබගේ ජීවිතයේ සුවිශේෂීම තරගාවලිය දකුණු ආසියානු මට්ටමේ මේ ඉක්ුද්දා පැවතිච්ච තරගාවලිය. අපි පොඩ්ඩක් කියමු අපි ඒකදී ලැබුණු ජයග්‍රහණ ඔබරන් පදක්කමක් දිනා ගන්නවා, තවත් පදක්කම් දිනා ගන්නවා. අපි ඒක මතක් කරමු පොඩ්ඩක්. පළවෙනි දවසේ තිබ්බා 4x100 freestyle relay එක. ඒකෙදී රන් පදක්කමක් දිනා ගැනීම සමත් වුණා. ඊට පස්සේ දෙවෙනි දවසේදී මට 200 මීටර් බැක් ස්ට්‍රෝක් එකයි 50 ෆ්‍රීස්ටයිල් එකයි තිබ්බා. 200 මීටර් බැක් ස්ට්‍රෝක් එකේ මම නැෂනල් රෙකෝඩ් එක බ්‍රේක් කරා හේෂාන් අයගේ 2012. ඊට පස්සේ ඒකේ සිල්වර් මෙඩල් එකත් 50 ෆ්‍රී එකේ බ්‍රොන්ස් මෙඩල් එක දිනා ගන්න මට සමත් වුණා. ඊට පස්සේ තුන්වෙනි දවසේ 100 මීටර් බැක් ස්ට්‍රෝක් එකේ තිබ්බා. එදත් මම මගේම රෙකෝඩ් එක මම එදා බ්‍රේක් කරා. ඒකෙත් මට සිල්වර් මෙඩල් එක තමයි හම්බුනේ. ඊට පස්සේ 50 මීටර් බැක් ස්ට්‍රෝක් එකේ සිල්වර් මෙඩල් එක නැෂනල් රෙකෝඩ් එක බ්‍රේක් කරා. අන්තිම දවසේ අපිට ඉවෙන්ට්ස් තුනක් තිබ්බා. ඒකෙදි තුනම හතරක් තිබ්බා. හතරෙන් තුනක් මම එදා කරා. ඒකෙදි මම 100 මීටර් ෆ්‍රී ස්ටයිල් එකේ බ්‍රොන්ස් මෙඩල් එකක්, ඒ වගේම 50 මීටර් බටර්ෆ්ලයි එකේ බ්‍රොන්ස් මෙඩල් එකක් දිනාගෙන සමත් වුණා. එතකොට සමස්ත වශයෙන් ගත්තොත් රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකර පදක්කම් තුනක් දිනාගෙන මම සමත් වුණා. හොඳයි. රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකර පදක්කම් තුනක් බෑග් එකේ දාගෙන තමයි අකලංක පීරිස් නේපාලේ ඉඳන් ලංකාවට එන්නේ සහ මේ සාග්‍රන් පදක්කම් 7ක හිමිකාරයෙක් බවට පත් වෙන්නේ. අකලංක දැන් ක්‍රීඩා ජීවිතේ පටන් ගද්දි ඔබ ඇත්තටම මේක ක්‍රීඩාවක් විදිහට නෙමෙයි පටන් ගත්තේ, මේක විනෝදාංශයක් විදිහට පටන් ගත්තේ. හැබැයි අද වෙනකොට ඔබ මේක ඇත්ත වශයෙන්ම ක්‍රීඩාවක් විදිහට කරනවා සහ ඒකෙන් රටට පදක්කම් දිනා දීලා තියෙනවා. මම අකලංකකින් දැනගන්න කැමතියි ඇත්තටම මේ මොනවාද අනාගතයේ පිළිබඳ තියෙන බලාපොරොත්තු. මොකද ගොඩක් වෙලාවට අපේ ඔලිම්පික් ලෙවල් එකට, ඒ කියන්නේ ඔලිම්පික් සහභාගී වෙන්න ක්‍රීඩකයෝ ගිහිල්ලා තිබ්බට අපේ ගොඩක් අය මේ ඔලිම්පික් එකක් දිනනවා කිව්වහම ඕනෑම ක්‍රීඩාවක ඉන්න ක්‍රීඩකයෝ දිනන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ සහභාගී වෙන්න. අකලංකට මොකද්ද තියෙන බලාපොරොත්තු ඔලිම්පික් සම්බන්ධව? අපි ස්විමින් එක හැම ස්පෝට් එකක් ගත්තම එන්නේ ඉම්ප්‍රූව් වෙනවනේ. දැන් මැතිව් අයියා 2016 ගියා. ඊට 2020 මායි මැතිව් දෙන්නම යන බලාපොරොත්තු වෙනවා. අපි දෙන්නම ක්වොලිෆයි වෙලා මේ අවුරුද්ද යන බලාපොරොත්තු වෙනවා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට. එතකොට අපි ස්විමින් ඩෙවලොප් කරන්න ස්ටඩීස් UI දෙකම එතන වෙනවා. කොහොමත් එතන මගේ ක්‍රීඩා දිවි අවසන් වෙන්න කලින් මගේ තියෙන ටාගට් එක තමයි කොහොම හරි ඔලිම්පික් මෙඩලයක් ගන්න එක. හොඳයි. ඒක අපිට ඇත්තටම ලොකු ආඩම්බරයක් අකලංක. මොකද කියන්න ඕනේ මේ අපිට හම්බෙන බොහෝ ක්‍රීඩකයෝ ඒගොල්ලන්ගේ අරමුණ අවසාන අරමුණ ඔලිම්පික් වලට සහභාගී වීම, හැබැයි පදක්කමක් දිනා ගැනීම නෙවෙයි. එතකොට දැන් ඇත්ත වශයෙන්ම අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි ඔබ ඔලිම්පික් තරගයකට ගිහිල්ලා සහභාගී වෙන්න ගියාපුවාම එතන ඇවිල්ලා ඉන්න අනික් ක්‍රීඩකයෝ පුහුණු වීම කළා තියෙන දිනන්න නම්
සහභාගි වෙන්න ගිය කෙනා සහභාගි වෙලා විතරක් එයි. හැබැයි දිනන්න ගිය මනුස්සයා පුහුණුම් කරපු මනුස්සයා දිනයි. ඉතින් අකලංකට අපි සුබපතනවා අපේ වැඩසටහන විදිහට ඔබගේ ওই තියෙන බලාපොරොත්තු ස්පිරිට් එක රැකගෙන කොහොම හරි රටට පදක්කමක් ගේන්න හැකියාව ලැබෙන්න කියලා මේ පිහිනුම් ක්‍රීඩාවෙන් අවසන් වශයෙන් අකලංක අපි ඔබට අවස්ථාවක් දෙනවා. දැන් ඔය ගමන මේ ඔබ තනියම ආපු එකක් නෙවෙයිනේ. ඉස්සල්ලාම ගිහිල්ලා පිහිනුම් තටාකයට අතෑරපු තාත්තගේ ඉඳන් උදව් කරපු ගොඩක් දෙනා ඉන්නවා. මේ සියලුම දෙනා මතක් කරන්න මම ඔබට අවස්ථාවක් දෙනවා. ඔව් මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මයි තාත්තයි නංගි මගේ පවුල ලොකු සහයෝගයක් දක්වනවා මට. මොකද මගේ මේ ක්‍රීඩා දිවියේ හුඟක් මිනිස්සු දකින්නේ මං දිනන පදක්කම් මං කඩන රෙකෝඩ්ස් ඒ ටික විතර. ඒත් මගේ පිටිපස්සේ තියෙන දේවල් කවුරුත් දකින්නේ නැහැ. මං කන කට්ට කොහොමද ඒව කවුරුත් එහෙම දකින්නේ නැහැ. ඒ වුණත් ඒ හැම දෙයක් පිටුසම මගේ දුකේදිත් සතුටේදිත් ඉන්න අම්පේ මගේ පවුල අම්මයි තාත්තයි නංගි මම ආදරෙන් මතක් කරනවා. ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට කසින් අයලා දෙන්නෙක් ඉන්නවා. එකෙනෙක් ආමිකේ අනිත් එකෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්නවා. ඒ ටීම් එකේ. ඉතින් ඒ දෙන්නා මං හුඟක් වැඩිච්ච වෙලාවට මට මොටිවේෂන් කරනවා. එයා ඒගොල්ලෝ මාව මොටිවේට් කරනවා. ඒ වගේම මගේ පුහුණුකරු ෂෙහන් ඩයස්, ඒ වගේම ජීවක සර් චාමික සර්, ඒ වගේම මේතාක් ජුලියන් සර්. මේතාක් දුරට මාව පුහුණු කරලා මාව මේ තත්ත්වයට ගෙනාවු හැම පුහුණුකරුවෙක්ට. ඒ වගේම මගේ ෆිට්නස් කෝච් ශාන් අයියා. ඒ වගේම යුද හමුදාවේ මේජර් ජෙනරල් බණ්ඩාර කර්නල් නවරත්න සර්ව ආදරෙන් මතක් කරනවා. මොකද හුඟක් මට හුඟක් අපහසුතා මැද්දෙත් මේ මං කියපුවා හුඟක් මට උදව් කරා. ඒ වගේම මගේ ගුරුවරු මට මන් නම් වශයෙන් නොකියපු හැමෝටම මම මේ අවසර ඉස්කෝලේ. ඒ වගේ මගේ කලින් විදුහල්පති ෆාද ට්‍රෙවර් මාටින්, ඒ වගේම ෆාද රෝහිත රොඩ්‍රිගෝ සෑහෙන උදව් කරා. නම් වශයෙන් නොකියපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ආදරෙන් මතක් කරනවා. හොඳයි ඒ අකලංක පිරිස් ලංකාවට අපූරු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මගේ ඉලක්කය ඔලිම්පික් පදක්කමක් දිනන එක කියලා බොහොම පැහැදිලිව ආඩම්බරෙන් කියන ක්‍රීඩකෙක්. ඒ වගේම පිනට හම්බෙන චාන්ස් වලින් නෙවෙයි මගේ දක්ෂතාවයෙන් මට ඔලිම්පික් යන්න තිබ්බොත් ඇති කියලා විශ්වාස කරන ක්‍රීඩකෙක්. හැම ක්‍රීඩකෙක් තුළම ඒ අභිමානය තියෙන්නට ඕනේ. එතකොට තමයි තමන් කැමති දේ ලබා ගන්න තමන් වැඩ කරන තත්ත්වයට පත් වෙන්නේ. මොකද මේ ලොතරැයි ඇදෙනවා වගේ ජයග්‍රහණ ජීවිතවල නෑ අකලංක. තියෙන්නේ කැපවීමෙන් ලැබෙන ජයග්‍රහණ පමණයි. අපි සුබපතන ඔබගේ සියලු බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. මොකද යම්කිසි දවසක ඔබ ඔලිම්පික් පෝඩියම් එකට නැගලා මෙඩල් එකක් කරේ දාගත්තොත් ඒක ඔබට නෙවෙයි රටට බව අපි දන්නවා. බොහොම ස්තුතියි අකලංක. අද දවසේ අපි කරපු මේ ආරාධනාව පිළිගෙන මෙදිරියට ඇවිල්ලා බොහොම වටිනා වැදගත් අදහස් ටිකක් නරඹන අයට ලබලා දුන්නට. අපි මහන්සියලා කැප වෙලා තමයි දෙයක් දිනා ගන්න ඕනේ කියලා බොගේ තරුණ ක්‍රීඩකයෙක්ගෙන් අපි මේ වචන ඇත්තටම බලාපොරොත්තු වෙනවා. මොකද ක්‍රීඩාවේ තියෙන ජීවය බලය ගුණය ඒ සියල්ලම ඔබගේ වචනවල තිබුණා. බොහොම ස්තුතියි ඒ අදහස් අපිත් එක්ක හුමාරු කරගත්තට. අපි නික්ම යන්නට අවසර ප්‍රාර්ථනා කරනවා. හැබැයි ලබන සතියේ ඔබව නැවත හමු වීමේ බලාපොරොත්තු ඇතිව එතෙක් ප්‍රාර්ථනා කරන්නේ ජවයෙන් පිරි ක්‍රීඩාශීලීත්වයෙන් සපිරි ජයග්‍රාහී සතියක් වෙන්නට කියලා. සුබ රාත්‍රියක්.